ජපන් රැකියා අවස්ථා ගැන මේ වෙනකොට බොහෝ දෙනෙක්ගේ උනන්දු යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජපන් රැකියා අවස්ථා ලබා දීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමත් එක්කම ජපන් රටට යාමේ ඔබේ සිහිනය සැබෑවක් කරගන්න අවස්ථාව දැන් ඔබට ලැබී තිබෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල සමග මේ ගැන උනන්දු වන පිරිස බොහොමයි. ඒ නිසාම මේ පිළිබඳව මා දන්නා දේවල් ඔබත් එක්ක බෙදා හදාගන්න මං අදහස් කළා. එහෙනම් වීඩියෝ අවසන් වෙනකන් මාත් එක්කම ඉන්න ඒ වගේම මෙවැනි වටිනා වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න කියලාත් ඔබට මතක් කරනවා. ජපානය කියන්නේ රැකියා කරන්න ජීවත් වෙන්න ඉතාම සුදුසු ඉතා දියුණු රටක්. නමුත් ජපන් රැකියාවකට යන එක සාමාන්‍යයෙන් ටිකක් අමාරු දෙයක්නේ. මේ වෙනකොට රජයෙන් ඔබට ලබා දී තිබෙන මේ ජපන් රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මගින් ඔබට ඒ වටිනා අවස්ථාව නීත්‍යානුකූලව සහ පහසුවෙන් ලබාගත හැකි. මෙහිදී මූලික වශයෙන් අංශ 3ක් යටතේ රැකියා අවස්ථාවන්ට ඔබට ඉල්ලුම් කළ හැකි. caregivers නැතිනම් සාත්තු සේවිකා අංශය, constructions නැතිනම් ඉදිකිරීම් අංශය සහ foods එනම් ආහාර සම්බන්ධ ශාස්ත්‍රවල රැකියා ලෙස මෙම රැකියා අවස්ථා අප රටට ලැබී තිබෙනවා. caregiver නැතිනම් සාත්තු සේවිකා රැකියා අවස්ථාව බොහෝ විට කාන්තාවන් මූලික කරගත් රැකියා අවස්ථාවක් වෙනවා. වයස අවුරුදු 18 35 අතර උස සෙන්ටිමීටර් 150 හෝ ඊට වඩා වැඩි සාමාන්‍ය පෙළ සමත් සහ උසස් පෙළ විභාගයට මුහුණ දී තිබෙන ඔබට මෙම රැකියා අවස්ථාව සඳහා ඉල්ලුම් කළ හැකි. මෙහිදී උසස් පෙළ සමත් වීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ උසස් පෙළ විභාගයට පෙනී සිට තිබීම මේ සඳහා ප්‍රමාණවත් වෙනවා. මීට අමතරව ජපන් භාෂා ප්‍රවීණතා විභාගයෙන් N4 සුදුසුකම සපුරා තිබීම හෝ NET විභාගයෙන් N4 සුදුසුකම සපුරා තිබීම අවශ්‍ය වෙනවා. constructions එහෙම නැතිනම් ඉදිකිරීම් සම්බන්ධ රැකියා අවස්ථාව සඳහා පිරිමි ඔබට ඉල්ලුම් කළ හැකි. වයස අවුරුදු 18 35 අතර වන උස සෙන්ටිමීටර් 160 හෝ ඊට වැඩි සාමාන්‍ය පෙළ සමත් ඔබට මේ සඳහා ඉල්ලුම් කළ හැකි. ඒ වගේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයෙන් N5 සුදුසුකම හෝ NET N5 සුදුසුකම සපුරා තිබීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙම සියලුම රැකියා අවස්ථා සඳහා අත්‍යවශ්‍යම දෙයක් ලෙස ඔබ ශරීරයේ කිසිදු ස්ථානයක පච්ච නැතිනම් ටැටූ ගසා නොතිබිය යුතු වෙනවා. එයට හේතු වන්නේ ජපාන් රට ටැටූ කලාව සිදු නොකරන සහ එය ප්‍රතික්ෂේප කරන රටක් වීම. ජපානයේ අතීතයේ පැවති යකුසානම් පාතාල කල්ලි සමාජිකයන් ශරීරයේ ටැටූ ගසා තිබුණා. ඉතින් මේ නිසා ටැටූ ගැසීම පාතාලය සම්බන්ධ පුද්ගලයන් සිදු කරන දෙයක් ලෙස තමයි ජපානයේ සලකනු ලබන්නේ. ඒ නිසා ජපන් රැකියාවකට ඔබ කැමැත්තෙන් සහ උනන්දුවෙන් ඉන්නවා නම් ශරීරයේ කිසිදු ස්ථානයක ටැටූ ගසා නොතිබිය යුතු වෙනවා. අපි දැන් බලමු කොහොමද මෙම රැකියා අවස්ථාවන්ට ඉල්ලුම් කරන්නේ කියලා. www.slfea.lk කියන වෙබ් අඩවියට ගිහින් ඔබට පුළුවන් මේට අදාළ අයදුම් පත ඩවුන්ලෝඩ් කරගන්න. මේ සඳහා වෙනත් කිසිදු අයදුම් පතක් පිළිගනු ලබන්නේ නැහැ. මෙහි සඳහන් මෙම අයදුම් පතම තමයි ඔබ සම්පූර්ණ කොට යැවීම අවශ්‍ය වන්නේ. ඔබේ සියලු නිවැරදි තොරතුරු පැහැදිලිව සම්පූර්ණ කිරීම මෙහිදී අවශ්‍ය වෙනවා. එසේ සම්පූර්ණ කිරීමෙන් පසු තිරයේ දිස්වන මෙම ඊමේල් ලිපිනයට එය යොමු කිරීම කළ යුතුයි. ඊට අමතරව ඔබට වැඩිදුර විස්තර අවශ්‍ය නම් 011128732 කියන දුරකථන අංකයෙන් එම වැඩි විස්තර ඔබට ලබාගත හැකියි.
ඒත් සමගින්ම ඔබ ජපන් භාෂාව ඉගෙන ගැනීමත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද ජපානය කියන්නේ ඉංග්‍රීසි භාෂාව භාවිත වන රටක් නෙවෙයි. ඔවුන්ගේ මව් භාෂාවෙන්ම තමයි සියලුම දේ සිදුවන්නේ. ඒ නිසා සංනිවේදන කටයුතු වලදී ඔබට යම් තරමකින් හෝ ජපන් භාෂාව කතා කරන්න සහ දෙයක් තේරුම් ගන්න හැකියාව තිබීම අවශ්‍ය වෙනවා. ඒ නිසා ජපන් භාෂාව පිළිබඳ සුදුසුකම්ලත් ප්‍රවීණ ගුරුවරයෙකු යටතේ එය මනා ලෙස ඉගෙනගෙන එම විභාගවලින් ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීම ඔබ කළ යුතුයි. මෙම රැකියා අවස්ථා රජය හරහා ලැබෙන රැකියා අවස්ථා වන නිසා මේ සඳහා කිසිදු අමතර මුදලක් ගෙවීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා වංචාකාරී පුද්ගලයන්ට හසුවන්න එපා. අයදුම්පත ලබා දෙන බවට වගේම භාෂාව අවශ්‍ය නොවන බව වගේ දේවල් පවසන වංචාකාරී පුද්ගලයන් ඉන්න පුළුවන්. නමුත් ඒ දේවල් ඇත්ත නෙවෙයි. ඔබ ජපානයට යනවා නම් එය නීත්‍යානුකූලව වගේම නිවැරදිව කළ යුතුමයි. එසේ නොවුනහොත් ඒ ඔබේ මුළු ජීවිතයම ඔබ විසින් විශාල අවදානමක දමා ගැනීමක් වෙන නිසා. ඉතින් මේ වීඩියෝවෙන් මේ වන විට අප රටට ලැබී තිබෙන ජපන් රැකියා අවස්ථා ගැන ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති. මේ සඳහා බොහෝ පිරිස් මේ වන විටත් අයදුම්පත් යොමු කොට අවසන්. ඒ නිසා ඉතා ඉක්මනින් ඔබත් ඔබේ අයදුම්පත නිවැරදිව යොමු කොට මෙම වටිනා අවස්ථාවට ඉඩ සලසා ගන්න උත්සාහ ගන්න. අපි තවත් වටිනා වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න. ඔබට සුබ දවසක්.